Rivers kala me patten dahane sot Mama ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන සමගි ජන බලවේග පක්ෂයේ නීති ලේකම් අද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රම්ජන් රාමනායක මැතිතුමාට විශේෂ ජනාධිපති පරීක්ෂණ කමිෂන් සභාව ඉදිරියට ඇවිල්ලා ප්‍රකාශයක් සටහන් කරන්න කියලා දැනුම් දීමක් කරලා තිබුණා. ඒ අනුව අද එතුමා විශේෂ ජනාධිපති පරීක්ෂණ කමිෂන් සභාවේ පොලිසිය එකකට ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශය ලබා දීම ආරම්භ කළා. තවදුරටත් හෙටත් අනිද්දාත් ඒ ප්‍රකාශය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතුමට ප්‍රකාශය ලබා දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ එතුමට විරුද්ධව මීට කලින් පැවති උපාලි අබේරත්න කමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වෙලා තිබේ යම් යම් කරුණු සම්බන්ධයෙන්. අපි කවුරුත් දන්නවා උපාලි අබේරත්න කමිෂන් සභාවේ වාර්තාව දැන්ටමත් අභියාචනාධිකරණයේ ඉදිරියේ අභියෝග ලක් වෙලා තියෙන වාර්තාවක්. ඒ වාර්තාවේ සඳහන් බොහෝ කරුණු සම්බන්ධයෙන් අද ප්‍රශ්න කරනු ලැබුවා. අපේ හෙටත් අනිද්දාත් තවදුරටත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම තවදුරටත් කරගෙන යන ලබනවා. ඒ වාර්තාවේ රංජනාමනායක මැතිතුමාට විරුද්ධව නගලා තියෙන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවට තමයි එතුමා අද ප්‍රකාශ කර සිටියේ. ඒ සියලු කරුණු අසත්‍යයි. අපි දන්නවා රංජනාමනායක මැතිතුමා මේ රටේ දූෂණයට විරුද්ධව හොරකමට විරුද්ධව කතා කරපු නිර්භීත මන්ත්‍රීතුමෙක්, හිටපු මන්ත්‍රීතුමෙක්. එතුමා කිසිම අවස්ථාවක කිසිම පුද්ගලයෙකුට විරුද්ධව, ඒ වගේම කිසිම හමුදා නිලධාරියෙකුට, පොලිස් නිලධාරියෙකුට විරුද්ධව කුමන්ත්‍රණය කරපු පුද්ගලයෙක් නෙවෙයි. ඒ නිසා ඒ නගලා තියෙන සියලු චෝදනා එතුමා ප්‍රතික්ෂේප කර සිටිනවා. මේ දවස් තුනම එම උපාලි අබේරත්න
කොමිෂන් සභා වාර්තාවේ කරුණු හයක් සම්බන්ධයෙන් දක්වලා තියෙනවා. ඒකේ රංජන රාමනායකමත් තම වග උත්තරකරුවෙක් කළ යුතුයි කියලා. කරන්නාගොඩ හිටපු නාවික හමුදාපති වරයාගේ සම්බන්ධ එතුමා විසින් කරන ලද පැමිණිල්ලේ සහ තවත් පැමිණිලි පහක එතුමාට විරුද්ධව එතුමා වග උත්තරකාරයෙක් කළ යුතුයි කියලා සටහන් කළා තියෙනවා උපාලි අබේරත්න කොමිෂන් විසින්. ඒ කාරණාව සම්පූර්ණයෙන්ම වග උත්තරකාරයෙක් කරන්න කිසිම සාක්ෂියක් තියෙනවා කියන කාරණාව රංජන රාමනායක මැතිතුමා විසින් ප්‍රතික්ෂේප කර සිටිනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.